අද ධර්ම දක්ෂண වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම්කොට වදාළ ගරු දේශකයණන් වහන්සේ. කවත මංකද පාර විජේමාවත දම්නද ධර්මාශ්‍රමේනිර් මාත්‍රු සබ්ධර්ම වාගේෂුවර විචිත්‍රபாානී පූජජ කොළමස්ස දම්මානந்த ස්මන් වහන්සේ. අවසරයේ ස්වාමෙන් වහන්ස සමන්තා චකවාලි සූ සන්ත්‍රා ගච්චන්තු දීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමुක්කදං දම්මස්සවෙන කාලු අයම්බදන්ත දම්මස්සවෙන කාලු අයං බදන්ත දම්ම සවන කාලු අයන්බදන්ත නමුතස්සෙ බගෙවෙතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතුෝ වරහතුෝ සම්මාසංබුද්න්දස්ස. පූජනීය පින්වත් මහා සංරත්ණය නවසරයි. මේ උතුම් සම්බුදු දහමට කැමැති, මේ සුන්දර සද්ධහරමේ රසය මිහිරයා විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි පෙන්වත් ඔබාපි අදුදවසිත් සූදානම් වෙන්නේ. බහගේවත් බුදුරජාණන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මහත් පරිශ්‍රමයක් දරලා දේශනාකොට වදාල ඒඋතුම් සද්ධරමයෙන් කොටසක් දේශනා කරවාගෙන ශ්‍රවනය කරන්න. අද දවසිත් මේ ධර්මානු ශාසනාව තමන් විසින් ඉතාමත් ්‍රද්ධාවෙන් ගෞරවෙන් ශ්‍රවණය කරන ගමන් මුළමහත් ලෝකයකට බුදුබණපදයක් පහසුවෙන් ශ්‍රවනය කරන්ට අවශ්‍ය භාග්‍ය වාසනාව ලබා දෙමින් මේ ධර්මානු ශාස්සනාව නෙත් ධර්මදක්ෂිණාව තුළින් ලෝකයේ පුරාම පතුරෝල හරින්ට. පින්බර දහම් දායකත්තේ දරමින් කටේතු කරන කාරුණික පිරිසක් අපට මුණගැහෙනවා. කළුතර දොඩංගොඩ පදිංචි ව, රේණුකා හේමමාලි රත්නායක පින්වත් මහත්මිය සහ, කිරිවත් ගොඩ පදිංචි වයම් යමුණා යසෝමා පින්වත් මහත්මිය. මේ පින්වත් මහත්මිවරුන් දෙපලගේ පින්බර දායකත්වෙන් තමයි අද මේ සද්ධර්ම දේශනය ලෝකේ පුරාඉන්න පින්වත් ඔබා පිහැමදිනාටම පහසුවෙන් ශ්‍රවණය කිරිමි ාග්ගි ැබන්නේ. මේ තුළින් උපදවාගන්නේ අනන්තූ, ධර්මදානමයේ ධර්ම ශ්‍රවනමය කුසලානිසංසු ධරමයන් දෙවියන්ටත් දායකත්තේ දරන කළුත්තර දොඩංගොඩ වයම් ේනුකා හේම මාල රත්නායක මහත්මිය කිරිබත් ගොඩ වයම් යමුණ යසෝමා මහත්මීකින දෙපලගේ නමින් මියගිය සංසාර ධස්್ියල ඥාතිීන්ට සජීවත් වවිඳගන පින්කම සිද්ධක නේ පින්වත් දෙපල ඇතුළුව ඒයි ලාපුොරොත්ව වෙන පෞල්ලොල ස ජීවත් වන්න සෑ සිල දෙනාට. ර මස්ත්‍රවනයකන ඔබා පිහැම දෙනාට මෙලව පරලව දෙලව ජීවිතේ යහපත පිණස ධරමාවබෝධය පිණිස හිතන පතන යහපත් බලාපොරොත්තු ්‍රාර්ථනා සමුෘධ මත් කර ගැනීම පිණිස හේතු වේවා අප හැම දෙනාගේම පරලව ජීවිතත් සුවපත්ව ධරමාවබෝධය පිණිසත් සංසාරදුකින් අතමින්දී උතුම් මමාමහනි වැනිින් සැනසීමට පිණිස ඒ සියලු කුසලානිසංස ධරමයන් එක සේ හේතු වාසනාවේවා කියන උතුම් අධිස්්ටානය ඇතුවයි අද අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්වටනි අපි ගියසතියේ ධර්මානු ශාසනාවෙන් අවසංකලා චුල්ල වේදල්ල සූත්‍රය එකන අපි සති තුනක් විතර එකදිගටම ඒ සූත්‍ර දේශනාව මුල්කරගන ධර්මසාකච්ඡාවක් කරගනෙන්ට එදුනා එකදිගටම විසාක ගෘහපතිතුමා සහ දම්මදින්නා රහත්තෙරණින් වහන්සේ අතර. ඇතිේවුණ ඒ සාරගරභ ධර්ම සාකච්ඡාව සංවාදය. වේදල්ල කියන නමේ තේරුමත්තා පිගෙනගත්තා ේදල්ල කියල කියන්නේ අර නවංග සත්තු ශසනයේ වේදල්ල කියන්නේ මේ සාකච්ඡා හෙමනත්තන් ධර්ම සාකච්ඡා මාර්ගෙන් දේශනා කන ධර්මට. ඉතිේ ගැන අපි මූලිකව සාකච්චා කලා. තින් මේ පලවෙනි ඒ දේශනාව, ඒ දෙපළ අත්තරේ සිද්ධ වුණන ඒ ධර්මසාකච්ඡාව බොහොම ගැඹුරු බොමාරතා්‍යිත එකක් අපි කිව්වා එවැනි උත්තමියෝ මේ ධර්මසාකච්ඡා කරන්නේ තමංග්‍ය අවබෝධයට නෙමෙයි මොකද ඒ උත්තමයන් ඒවා අවබෝධ කළ අවසන් නමුඋන්වහන්සේලා රහතන් වහන්සේලා මේ සාකච්චාවල් කරන්නේ ධර්ම දේශනාවල් කරන්නේ ධර්මය පිළිබඳ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගැනින් වසිෙන් අහන්නේ විචාරන්නේ අප ගරියයනු කම්පාද එක කියෙ ධර්ම ශ්‍රවණය කරන පිරිසට කැහැදිලිව ධර්ම කරුණු තේරුම් ගන්ටයි උන් හන්ස යිසාකච්ා කරන. එතවොටමි ුල්ලවේදල්ල සූත්‍රය අපි කත්තා අ කලෙත්තේ වැනි දෙයක්. ද මහාාවේ දල්ල සූත්‍රයේ තේවිදිහටම ඉතාමල අස්සන ධර්මසාකච්ඡාවක් කිස්සරට සිද්ධවෙනි, අපිදැන් ඉගෙන ගන්නේ මේ මහාාවේ දල්ල සූත්‍රය තමයි අදඉඳලා. අදඳල අප සතිකීපයක් සති දෙකක්තුනක් පමණ අපිට පහසුවෙන් බොහොම සරලව දීර්ගව, ද මේ ධර්ම දේශනාවක් හෙමෙනැත්ත මාතුෘකාවක් දේශනා කරලා අවසංකිරීම නෙමේ අපිට අවශ්‍ය ඉක්මන්ට මේ සතියක දේශනාවක් ක අවසංකරන්ට ඊළඟ සතිට අලුත්් දේශනාවක් කක ලවසංකරන්නට නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ මේ ගැඹරු සම්බුදු දහම පහසුවෙන් අවබෝධ කරගන්ට තේරුම් ගන්ඩ්. ඉගෙන ගන්ටයි අපිට අවශ්‍ය. එනිසාපි ළුවන්තරං කාලවෙේලා වරගෙන බොහොම විවේකීව මොකද මේවා කලබලෙන් කරන්න පුළුවන්දේ වන්නමි ගොඩා අපේ පින්නතුන්ඩ මේ පාලි ාසාාව පිළිබඳව දැනු අඩුයි කියන කතාව තියෙනවනි එනිසා මේ පහුගේ දවස්වොලත් අපි අර චුල්ලේදල්ල සූත්‍රය කතා කරන්න කාලිත් සහර පින්නතුන් දුරකතනෙන් කතා කරලකිව සාමින්වහන්ස අනේ අපිටඔයි පාලි වච්චන තේරුන් න්ට අමාඩුයි මතකතියා ගණ්ඩත් බෑ එනිසා සිංහලෙන් කියල දෙන්නකු කියලා. පින්වා අපි පාලි වචනය කතහන් නොකර මේ දේශුනම කළොත් මේක ලස්සනනෑ දේශනාව. ඊළඟට පාලිහොඳට දන්නාය මේක තේරුම්ගණ්ඩ ගිහාම තිි ලස්සනට සහ අම්මි අර්ථවත්ව පිළඟට ඔක්කෝටම වැඩිය මේක බුදුරජාණන් වන්ේ මියාකාටට දේශනා කලා කියලා. සේරු දෙනාට ඒතු ගන්නට අපි දවශ්යි මොකද නැත්තං කෙනෙකොට හිතෙන්න්න පුළුවන් සාමීන් වහසල හට අපි. අපේ මේ හිතලු කියනවා කියලා හිතලු. අපි හිත හිතා කරුණු කියන කෙලා හිතන්නක් පුළුවන් තුොට ශ්‍රද්ධවාඩුෙන්න්න පුළුවන්. මේ පිළිබඳතින් උනන්දවාඩු වෙන්න පුළුවන්. ඒනිසා අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ මේ තියන්නේ කියෙනෙක උපපුටා දැක්වීමක් කරන්න අවශ්‍යයි. දිසාාස්තුරු ගෞරව තියන්ට ඕන ඊළඟට ශ්‍රවණය කරන්න පින්නතුන්ට ඒක තහුරු කරන්නටෝ. ඒනිසායි අපි පාලි වචන කීපයක් ඉදිරියට ගන්නේ. නමුත් අපි ඒ සියලු පාලි වචනා කුරෙන් අකුඩ සිංහලෙන් තේරුම් කරකරා තමයි මේ ධර්මාණ ශාසන දිගටම කලේ සහි ඉස්්‍රහට කරන්නත්ත එෙමයි නිසා බාසා පිළිබඳ ලොකුවට කලබලවෙන්න එපා ඒක නිසා අපිඒ පාලිබාාව ගැන ගැටලුත්තියෙන නිසා ඊලන්ඩ මේ ගැඹුඩු දරමය හැමෝගෙම අධ්‍යාපනටන් දැනු තේරු මට්ටන් වලට ගැපල තේරුම් ගණටත් අවශ්‍ය නිසා අපි ටිකක් හිමීට සරලව ගැම්බුඩන් කරුණු කාරණා බොහොම පොළුල්ල විස්තර කර ගැන මේක සරකච්චාක්. කාලය කොයි තරන්දුරට යනවාද කියනෙක ගැන අපි තටන්ඩ වශ්න හැ. තිහෙමනම් අදාපි මාවේදල්ල සූත්‍රයේ ගැන කතා කරමු අපි චල්ලවේදල්ල සූත්‍රයේ කෙටික කෙටි මාතු කාවලට පිළිතුර බිච් හරිි ප්‍රශනවලට පිළිතුල්ල බ චිරිරතා කලා දැන් එතකොට මේ මහාවේදල්ල සූත්‍රයේදී. අපිතා කරන්නේ මේකත් අර වේදල්ල කියන සාකච්ඡාමයේ දේශනයක් මේක ටිකත් දීර්ගව කරුණු කතාගන දේශනයක් කියේ නිසා මේකට මහා වේදල්ල කියනවා මේකත් සාකච්ඡා මේේ දේශනයක් මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ කොට්ටිත මහරහතන් වහන්සේ සහ සාරිපුත් මහරහතන් වහන්සේ කියන මහා උත්තමයන් වහන්සේලා දෙනම අතර එතවට මහා රහතන් වහන්සලා දෙනමක් අතරයි මේ සංවාදේ මෙමනත්තම මේ ධර්ම සාකච්ඡාව සිද්ධවෙෙන මේ අපිට ගොඩාක් අපේ ජීවිතයේ ධර්ම අවබෝධය පිණිස යනකොට ගඩා කුපකාර වෙන දෙයක්. එනිසා ොහොම ්‍රද්ධාවෙන් ක ශ්‍රවණය කරන්ට මේ කරුණු මතකතියාගණ්ඩ නැවත නැවත මේවා අහන්ට නැවත නැවතහන් මේ දේශනාව ආපව් හෙටහන්ඩ ලැබුණුත් නැවතනේ අපි ඒ අහපු දේශනයනෙ අතැරදිිප ආයහන්ඩ පුළුවන්නම් මේ තැටිගත කරගෙන පටිගත කරගෙන එමනතා අන්ත්‍රරජාලයෙන් භාගත කරගන නිතර නිතරහන්. එහෙම හමින් මේ වටිනා බුද්ධ දේශනාවල් ඔබේ ජීවිතයට කටබාඩ මන්තියාගන්ඩ. මතක්හැම මොහොතෙම මතක් වෙනගානට හිතරගන්න. ඊට පස්සේතනින් එහට මේ ධර්මය අපි ඔක්කෝම එකතු වෙලා ක්‍රමක්්‍රමෙන්න් පුහුණු කරන්ට ජීවිතයට පායෝගිකව ගලපාගන්ට මහන්සි ගන්නට ඕන. යඔබ හැම දෙෙනට මේ වාසනාව ආකාරයටම සැලසේවා උදාවේවාකින් අධෂ්ඨානය ඇතුවත් අපි මේ දේශන ආරම්භ කරන්නේ. පින්මත්නී මේ දේශනාව සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ සැවැත්නුවර දෙවරම් මහවෙහිරී. මහා කොට්ටිත රහතන් වහන්සේ විසින් සාරිපපුත්ත මහරහතන් වහන්සේෙන් තමයි ප්‍රශ්නය අහන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපේනවා. කොට්ටිත රහතන් වහන්සේ මුලින්ම අහනවා ප්‍රඥාව නැති කෙන ප්‍රඥාව නැති කෙන එෙමනැත්තං දුප්ප්ඥෝ දුප්ප්ඥෝ කියලා මේ හැම තනම කියරනවන දුප්ප්ෝ දුප්ෝ කියලා.්‍රිය යිස්මතුනි කුමන කාරණයකින්ද මේ නුවන නැති කෙනා කියලා කියන්නේ. ඔන්න පළවෙනි පස්නෙ තැන් අපිටත් ෝක හොඳද එමුකදැබැ අපි අපිත් කියීනවන මේ මහ මෝඩයෙක් නුවන නෑ හමයි කියනකොට මේ ධර්මය අවබෝධ කරගන්නට නුවනක් නෑ මෝඩයෝ එමනත්තම් බාලයෝ දෙැ අපි ධර්මය කියන්නේ බාලයෝ කියලා ප්ඩිතයා සහ බාලය. එතවට මේ බාලයා කියනකොට නොය කිගෙනගත්ත හොඳට යම්යම් උපාදිගත්ත තානන්තර ගත්ත ඉරේහන්ේ ගෙවල් හදන්ට සැලසුම් කරන්න ලොකු මිනිස්සු ඉන්නවා. එහෙමත් සමහර වෙලාවට මේ බාලයා කියන තැනට එහෙමනත්ම් මෝඩයා කියන තැන්ට වැටෙනවානි එහමනැත්තම් කද මේ දුප්ප්ෝ දුප්ප්ෝ කියන තැනට න නුවන නැති කෙන කියන ැන් වැටිනුවනනි පෙකොට එච්චරේ දැන ගෙනගත්ත මිනිස්සු ඒ තැනට වැටනන්නේ හෝමද. කියනෙ එක ඔන්න අපිට දැන් මේකෙන් තේරුම් ගන්න පුළුවන් ඉර්වාසිතින් පමි ප්‍රඥ්‍යාවන්තකම ගැනත් කියල දෙනවා සැරියුත් මහරතන්වාහ පිතුරු දෙෙනවා දන්න නෑ දන්නේ නෑ කියන අරතයෙන් තමයි ප්‍රඥාව නැති කෙනා කියලා කියන්න කියලා. ඒෙන මොනවද දන්න නැත්ත ඔන්න බලන්න දු දුක දුකක් හැටියට දන්නේ නෑ අනි දවල් දන්නවා දුක හටගන්නා මූලික කාරණය දන්නෙත් නෑ දුකේ නැතිවීමයි ආකාරෙම දන්නෙත් නෑ දුක් නැතිකරන්නට තියෙන මාර්ගය ආකාරෙන් දන්නත් නෑ එහෙම නම් එයා දන්නේ නැත්තමනවද චතුරාර්ය සත්‍ය ධරමයයයි ඒ කාලෙ වැඩ හිටිය බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකයෝ ධරමේ නිය මාර්තය දැනගෙන හිටියා යම්කිසි කනෙක් චතුරාරි සත්‍යය දන්නේ නෑ කියලා කියන්නේ එයාට ධර්මය අවබෝධ කිරීමට උමනාවක් නෑ නුවනක් නැ කියන එක එතන කියන්න. ධර්ම අවබෝධ කිරීමට අවශ්‍ය නුවන නැත්තං එයාට ධර්ම මේ දකිින් දවස්ථාවන්නේ. එයාට තමයි කියන ප්‍රඥාව නැති තැනැත්තා දුප්ප්ඥෝ කියලගැන්නයා. සම්මාධිට්ටි සූත්‍රරයේ ද්දී මෙන්න මේ ආකාරයට සම්මාධිට්්‍යය විස්තර වෙනවා එකන්නේ යම්කිසි කෙනෙක් දුකදන්නවාද දුකට හේතුව දන්නවාද. දුක නැතිකිරීම ගැන දන්නවාද දුක් නැතිකිරීමේ මාර්ගය දන්නවාද අන්න එයාට කියනවා සම්මාධිත්්‍යය තියෙන කෙනා කියලා. ඒ එයා ප්‍රඥාවන්ත තැනැත්තික් ඊළඟට සම්මාධිත්‍යය හැටියට සමහරතැන්වල මේ විදිර විස්තර කරන එක කියන්නේ යම් කිසි කෙනෙක් ලෝබ දේශ මෝහ කියන්නේ අකුසලයන්ට මුල්වන කාරනා බව තමන්ගේ ජීවිතයේ තුළින්ම තේරුම්ගට ඕන. ලෝබයයි දවේශයයි මෝහොයයි. අකුසලේට මුල්වෙනවා කියලා තේරෙනව නම් අකුසලේ මොකක්දද කියන්නේ එක එයා දන්නවා. අකුසලේ මොකද්ද කියලා තේරුම් ගන්ටත් එයා දන්නවා. එතවට එයා අකුසලයක් දන්නවා අකුසලේට මුල්ලන කාරණයක් දන්නවා. අකුසල තමයි ප්‍රාණගාත සොරකංකිරීම කාමේවරදව හැසිරීම බොඩුකීම ේලංකීම හිස්වචනකීම. භහිරවස්තුන් කෙරේ දැඩී ඇතියනෙන දැඩිය ඇල්ම අ කියෙනා භිජ්ජාව ඉවස ගැටීම ව්‍යාද මිත්‍ය දෘෂ්තිය මිචා දිට්ටිකිෙක් මේ ඔක්කෝම ඇතිවෙන්නේ කරුණු තුනක් නිසා. ඒත් උන තමයි ලෝබදවේශ මෝහ කියන මේ අකුසල් මුල් තුන මෙවට ගැන අකුසල මූලෝ කියලන්නේ මේටිකත් තේරුම්ගත්තු කෙනෙක්. ලෝබදේශමෝහ හැමදාම තමන්ගේ සන්තානයි උපදීන්ට ඉඩදීලා බලාගෙන ඉන්නන්නේ නෑ ටිකක් හරි මේ ධර්මය අහලා පැහැදිච්ච සමහරයින්න අපි දන්නවා. ගිහි පැවිදි කියලා වෙෙනසන්න. බොහෝම බයයි මේ අකුසල් හිතේ ඇතිෙනවට දැන්. පපුතා්ජන මට්ටම ඉන්නකොට ඇතිවෙන ගතිය තියෙනවා නමුත් ඒ පිරිස බොහම උනන්දුවෙන් ඉන්න අනේ මගේ හිතේ මේ මේ එකක් ඇත්වන මේ එක හොඳන ඒක මේ ලෝබයක් මේක මේ බොහම බයනකක්සලයක් අපි මේ දර්මය ගෙන ගෙන තියෙනවා මේ විදිට මේදයටයි කියලා හරියටඒ ගැන මේ පරිසංවඩ බලන පිරිස ඉන්න. බලඳකු හැබැයි ස්කෝලෙ ගිහිල්ලලා අඩ කියන වය උපාදි මට්ටන් අරෝම අර නෑ සහරයි. ඒවනාට දන්නවා මේ මේේ ප්‍රාණගාත සොටකංකිරි මාධ මේවා එන්ට එන්නේ මේෙන් තමයි. මේක ඕනට ටඩිල් න්නාව යිතට ඇතිවුණන්නම් ඒක බෝහම භයානකයි කියලා මුලින්ම කඩලදාන කට්ටිඉන්නවා. අර එක පාරද හිතේ ඇතිවුණත් ඒ දිගට ඒ තියාගන්ඩ ඉද දෙෙන්න නැත්තුව ක්මණ් ඒවා ඉංකරගන්ඩ මහසිගන්න ඉන්නවා. නිකම් ොහේ ැන්. හිතේ හටගත්තට ඒක දිගටම හැදි හැදී පැළවෙන්නඩ දීල බලං ඉන්නන්නේ නෑ. ඒ පුද්ගලයා ලෝබදේව මෝහ කියන දේවල්ලොලින් මිඳීම පිණිස නිතරම උත්සා කරන්නවා. මහන්සි වෙනවා. හොම කල්පනාවෙන්ගින්නවා. මේ විදිහට උත්සාහ ගැනීමෙන් යාට ඇතිවෙන්නි මනවාද අලෝබ අදෝස අමහ ඉට පස ඔ හැඟිම්වලටයා හැමති වෙනවා ඒක් කරගන්නට මහන්සිගන්නවා හැමතිස්සෙම දානය එතකොට. අනිත කරුණාව මෛත්‍රිය ඊට පස්සේ නිතරම නුවන පාදාගන්ට ඕන කියන මෙන්න මේ අදහස්වල් දෙනවා අපි මේදිට සරලව කතා කලාට මේ බෝම ගැඹුරු කාරණයක් යම් හිතක අලෝබ අදෝ සමූහෝ ඇතිවෙනවනම් ඒ හිතට බවයක් සකස්වෙන්නේ නෑ අයි එක ඇනේ දුකහදන හේතුවේ හිතෙන් ඉවත් වෙලා මෙයාකාරයට මොන ක්‍රමේයට බැලුවත් සම්මාධි්්‍ය ඇතිකරගත්තු කෙනාට ධර්මය පිළිබඳ යම් කිසි දැක්මක්තියන. එඒවැනි දක්ක් නැති කෙනාට කුමන ආකාරෙන් ගත්ත් චතුරාරිිසතය තමන්ගේ ජීවිතයට ගලපකණඩ බෑ චතුරාරිිසත්තිය තමන්ගේ ජීවිතර ගලපකණ්ඩ බැරුව කොච්චර ධරමය ඇහුවත්ත ලක් වෙන්නෙත් නෑ කියෙන. කෙනෙක් ජීවිත කාලේ පුරාම ධර්ම අහලතිෙන්ට පුළුවන්. එවනත් ඒ ධර්ම අහලාතියන මතවාදයක් හැටියට විතරන කැන බුදුරාණන් වන්සේ මතයම කක්ද වගේ අර දෙවියන්ගේ මතය අහවල් විද්‍යාඥගේ මතය කියක මතහය න අයින්න. මුං අදමයාල කියල දන්න කිය එහෙම. ඒ එහෙම නම් එක මත්තයක් ග්‍රහණය කරගැනීම පිණිස විතරක් නං එයා ධර්මය හලතියෙන් ඒ හපු දරමයෙන් ජීවිතයට අවශ්‍යකන ප්‍රෝජන අරගන නෑ. ධරමයෙන් අවශ්‍ය ප්‍රෝජන නොගතු නිසා එතැනැත්ට චතුරාඩි සත්‍යය පිළිබඳ වැටහිමක් ඇතිවෙන්න නැයි. හොඳට මතගතියාගටෝන කාරණයක් තමයි යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණෙන්ට පුළුවන් වෙන්නේ මේ චතුරාරිි සත්‍යය මතම චතුරාරි සත්තය තුලින්ම පමණක් කියනෙක මතකතියාගන්නට. උන්හන්සගේ ්‍රාවකත්වය ලබාගට වෙන කිසිමක්තමයකින් බෑ නියම ප්‍රඥාවන්තයා විදිහට සාරිපපුත්ත මහරහතන් වහන්ේ හඳුනු ලදුන්නේ මේ ආකාරයට චතුරාරිි සත්‍ය පෙළිබඳ අවබෝධයක් ඇති කෙනාටයි ඥාවන්ත එමන ධර්මය තුළින් බලන කොට අපිට පේනවා අද ලෝක බොහෝ අය අයිති වෙන්නේ නුවන නැති පිරිසට මං ඒක නැර මුලින් කිවේ බලන්ට කොදෙක් අනිකුත් ශේෂත්‍ර පිළිබඳ අනිකුත් විෂයන් පිළිබඳව පෝම ගැඹුරෙන් ගෝම දිගට පල්ලට අවබෝධ කරගත්ත ඉගෙන ගත්ත පිරිසන්න නමුත් එයාලා ප්‍රඥාව නෑ කියන තැනට වැටෙන්න්නේ මෙන්න මේ කාරණේ නුවන නැති පිරිස කිය මොකදද චතුරාරරි සතති පිළිබඳවබෝධයක් නැතිකම කියන කාරණය. ඊළඟට කොට්ටිත ස්සාමීන් වහන්සේ අහනවා ප්‍රඥ්ඥාවන්තයි, ්‍රඥ්ඥාවන්තයි කියනවා. එම කියනවා. කතාාවෙනුව කුමනකාරණයකද ප්‍රඥාවන්තයි හිළ කියන් කියලා ප්‍රශ්නය හැවා සාරිපුුත්ත මහරතන් වහන්සේ දේශනා කරවා දැනගන්නවා දැනගන්නවා කියන කාරණයෙන් තමයි ප්‍රඥ්‍යාවන්තියා කියලා කියන්න කුමත්ද දැනගන්නේ චතුරාඩි සතති දැනගන්නවා මතක ද අපි ජුලවේදල්ල සූත්‍රය දිගෙනගත්තා සක්කාය කියල වචනය සක්කාය සක්කාය කියනන්නේ මොකද්දගේ ලැහුවම් දුන්න උත්තරේ සක්කාය කියන වචනයෙන් අපි විස්තර කළි පංචුපාදානස්කන්ධය දැනගන්නවා කියන්නේ සක්කාය කියන වචනේ තේරුම දැගන්නවා කියන එකයි. පංචුපාදනස්කන්දී හරියට දැනගන්නවා කියනෙ කියන්නේ චතුරාරිි සත් දැනගන්නවා කියන එකයි. මොකද හේතුව පංචුපාදනස්කන්ධයේ අවබෝධ කරගන්නට ගැනීමකින් තොරව අපිට දුකාවබෝධ කරනවා කියන එක කරන්න බෑ. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයේ සෝතාපන්න සූත්‍රයේදී බුදුරජාණන් වහසේ සෝතාපන්න ශ්‍රාවකය ගැන බොහොම විස්තර තු කරුණු ටිකක් පෙන්නලා තියෙනවා යතෝකෝභික්කවේ අරසාාවකෝ ඉමේසං පංචන්නං උපාධානක් කන්දාානං සමුදයංච අත්තගමංච අස්සාධංච ආදීන වංච නිස්සරනංච යථහාභූතන් පජානන් අයං උච්චති බික්්‍යවේ අරිසාාවකෝ සෝතා පන්නෝ අවිනිපාතදම්මූ නියතෝ සම්බහෝදිි පරායනෝති පින්වත් මහනනී යම්දවසක ආරිශ්‍රාවකයා ඔය පංචුපාඩානස් කන්දේ හට ගැනීම නැතිවීම ආස්වාදයක් ආදීනවය නිස්සරණයක් ඒව්වා කාරේ මවබෝධ කරනවා නම් පින්වත් මහනනී මෙ ආරිස්ශ්‍රාවකයට තමයි සෝවාහන් උනකෙනා අපාඒ නොවැටෙන ස්වභාවි යුතු කෙනා නියත වසේම නිවන් අවබෝධය පිහිට කරගන ඉන්න කෙනා කියලා කියන්න එක කියන්නේ යා සෝතාපන්න ශ්‍රාවකය කියන එකයි එහෙමන සෝතාපන්න වෙනවා කියන්නේ අත්භූත දෙයක් හිතටෙනවා කියන එක නෙමෙයි පංචුපාදානස්කන්දය පිළිබඳු තමන් මීට කලෙන් කිසි දවසක අත් නොදැකපු අවබෝධයක් තමන්ට ඇතිවීම තමයි. පන්න වෙනවා කිි ඇති යම් කෙනෙකුට පංචු පාධනස්කන්දය පිළිබඳව එබන්දුු අවබෝධයක් ඇති වනුත් එයා සෝතා පන්න වෙනවා එයාට ඒකට තියෙන හේතු තමයි සෝතා පන්න වෙනවා කියන්නේ චතුරාඩි සත්‍ය දර්ශනය මනාකොට ඇති කරගන්න පංචු පාධනස්කන්දේ දුකක් හැටියතු තේරුන්ට නංම් ඒගැ අවබෝධයක් ඇති කර ගන්ටමූ. යම් කිසි කනෙ දුක තේරුම් අරගෙන දුකට හේතු ඒෙ නෑ කියල කියනවන. ඒක සිද්ධවෙන්න පුළුවන් දෙයන්නේෙමි ොකද දුකතේරුම් ගත් අනන් යාට දුක හේතු තේරුන් යන. දුක හේතු තේරුන් යන වන දු නිරද් කරන්නඩ පුළුවන් කියන කාරණයාට තේරෙනවා. දුක් නිරද්ධ කරන්න්න පුලුවන් කියන කාරණය තේරෙනවා නම් ඊතුවමනාකන වැඩ පිළිවෙදත්වයාට තේරෙනවා. එනිසා කෙනෙක් කියවන අනේට දුකනන් තේරෙනවා. එවනට මට සමුදේ තේරෙන්න්නේි නෑනෙ නිරෝධේ තේරෙන්ි නෑනි? මාර්ගයි තේරෙණ නෑන කියලා. එහෙම කියන එක තේරුම තමයියා දුක කියන්න මොකක්ද කියලවත් දන්නේ නෑ කියනෙ. දුක දැනගන්නවා කියනෙ එක ලෙහෙසි කාරණයන්නෙම බදුරජාණන් වහන්සේ වදාලා බුද්ධිමත් දෙවි මිනිසුන් විසිනුයි මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා. පච්චත්තං වේරිතබ්බූ විඤ්්‍යුහි කියලා. එහමනම් බුද්ධමත් කෙනෙක් තමයි මේ ධර්මය අවෝධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙෙනවා. යම් කිසි කෙනෙක් උන්වහන්සේගේ සිවුරු පොටේ එල්ලිලා. උන්වහන්සේ පියවර තබට ආකාරද පියවර තබමින් ගියත්. එයා චතුරාරි සත්‍යය දැකර නැත්තං ඒකෙනඉන්න තමන් වහන්සේගෙන් බොහෝ දුර කියලා. එදට ඒකෙන් අපිට තේරෙනවා ධරමට සම්බන්ධ වනාා කියලා කියන්නේ ධරමය අවබෝධ කරා කියන එක මසක් දරමේ ගොඩක් ඇහැව්වා කියන එක නෙමි. යම්කිසි කෙනෙක් මම දරමේ ගොඩාක් අහන තියෙනවා. මෙච්චර සූත්‍ර තොගයක් අහල තියෙනවා. කියලා ලැයිස්තුවක් ගන්නවා කියලෙේතුම්. නමුත් එයා හුදෙක් ලැස්තුවක් ගැනීමක් විතරයි. කරලාති මං මෙච්චර සූත්‍ර හලතියෙනවා කියලා තමන් එක් තර මිම්මකටයනවා පමණයි. නමුත් ඒක ඒතරං වැදගත්නේ. පුංචි පින කැස්වේ. වැදගත්වෙන්නේ තමන් අහපු දර්මේ කොච්චර දුරට තේරුම් ගත් අද කියන කාරණි. එමොකද තේරුම් ගන්නේ නැති කිවවාක්. අප ජීවිතර සම්බන්ධ වෙන්නේනෑ ඒ කනින් අහල අනික් අනෙන් එලියරදානවකි ලි කියන්නේ වගේ දෙයක් පවිතරයි. භාගිවතුන් වහන්සේ පෙන්නලා දෙනවා ප්‍රඥාවන්ද කෙනෙක් වීම ලෙහිෙසි කාරණනෙම කියර. ග්‍රඥාවන්ද කෙනෙක් වනොත් එයාට සාමී සසර ගමන දික්ගැස්සෙන නෙන්නේ එයාගේ සංසාර ගමන කෙටිවෙඩ පටන් ගන්න. ොකද හේතුව එයා චතුරාරිි සතති දන්නවා එයා ජීවිතය ඇති දුක ගැන දන්නවා. පංචු පාදානස්කන්දේ ගැ තේරු ගැීම තයි යමාර. ටකාලින් විස්තවය අපි පංචු බලකන්දි ගැන කියලාති අපි සාමාන්‍යින් ලෙඩවීම ගැන වයිසතයෑම ගැන මරණය ගැන සෝක කිරීම ගැන හැඩීම් වැලපීම් ගැන පොදුව දන්නුවන් මේවා ගැන යමක් තේරෙනවනං මේ තුළ නොකඩවා යන දුකක් තියෙනවා කියන කාරණය එක පාරටම අපිට තේරෙනෙන යම් කිසි කෙනෙක් හේතු බල දහමත් තුළින් මේ දුක පිළිබඳව පැවැත්ම දුක පංජුපාදානස්කන්ධදයක් තුළ පවදින ආකාරය තේරුම්ගත්තුොත්. ඔහු මේක තේරුම් ගත්ත වෙනවා. මේ කාරණය තේරුම් ගඩ බැරි මූලික ස්භාවයක් අපේ හිත තුළ තියෙනවා. ඒකට කියනවා සංඥා විපල්ලාස කියලා සංඥාව කියනෙ හඳුනාගන්න දේටන. සඥා විපල්ලාස කිවේ හඳුනාගන්නේ විපරීත දෙයක් බවයි. එකන්නේ සත්‍යවාශයෙන් පවතින දේ නෙමේ හඳුනාගන්න වෙනත්දයක් බදුරජාන් වහන්සේ සංඥා විපල්ලස හතරක් පෙන්න්නලා දෙනවා එමනවාදකිල බලමු අසුබේ සුබ සඥ අසුභවූදේ සුභ වසිෙන් හඳු ගන්න සහරලාට දෙම වෙන එක පාට. දුක්කේ සුක සඥ දුක්වච්චදය සැප වසෙන් හඳුනාගන්න. අනිච්චේ නිච්ච සඥ අනිත්‍ය වූදේ නිත්‍යේ වසිෙන් හඳුනගන්නවා. අනත්්‍යේ අත්ත සඥ අනාත්ම වුණදය ආත්ම වසෙන් හඳුනාගන්න. එක අන සත්‍ය තත්ත්වය තමයි අසුබ අනිත්‍යය දුක්ක අනාත්මගෙනක නමුත් හඳුනාගන්නේ සුබ නිත්‍ය සුකාත්ම කියෙන අදහස අපි වචනවලින් එහ නොයිතවාට කාලාන්ත්‍රයතිසි මේ අදහස් අපි හිත මුල් බැහැගෙන තියන්නේ අපිටාර ඔය වචන මට්ටමේ අනේ මගහිතය දැ මේ සුබ සඥාව තියන්නේ මේ අසුභ සඥාව තියන්නේ මේ දුක් සඥාව මේ සුක සඥාව අත වට මේ අනි්්‍ය සඥාව මේ නිත්‍ය සඥාව මේ ආත්ම සංඥාව අනත්ත කියලා එහෙම ඉන්න නෑ වචන නමු දන්න මනතු ඒටිකඇති වැඩ කරන ොහිති. සංඥායිපල්්‍යසිෙන් මිදෙන්ට නං මේ මුලාව ඉක්මවා යන ආකාරය සිහිියන් නුවනක් වීරියයක් අපේසින් උත්හෙන් ඇති කරගන්නට නිකම් ඔට්ට ඇති වෙන්නේ නෑ ුඩාක් හන්සිලේ උත්හයි වීරිය ඇතුඒ නුවන ඒටික ඇති කරගන්තු. බුදුරජාණන් වසේ පෙන්නලා දෙනවා සතර සජි පට්ටානය යෙදන ශ්‍රාවකයා සෑම ඉියාව ව්ුවක් කෙරෙීම කල්පනාවන් තේරුම් ගන්ටෝ සෑම විඳීමක්ම තේරුම් ගන්ටු සෑම හඳුනා ගැනීමක්ම තේරුම් ගටු විදිින් නැතුව හඳුනාගන්නැතු ඉඳ කියලකවරු කියන්නේෙනෑ තේරුම් ගන්ටන් හිතක ඇතිවෙන සෑම වෙනස්කමක්ම තේරුම් ගටුව නිකම්ම තේරුම්ගන්නවා නෙමයි මේ මේ හේතුන් නිසා මේ මේ පලේතියෙන්නේ කියලා හේතු පලවසෙන් මේ කාරණ තේරුම් ගටු ඒ තේරුම් ගැනීම ඇති නොවෙන තා කල් ජීවිතය පිළිබඳ ගැඹුඩක් තේරෙන්දිනේ බරපත්තලකමක් තේරෙන්දිනේ. අපිට ජීවිතය පිළිබඳව බරපත්තලකමක් නොතේරෙන්ඩ හේතු වෙලා තියෙන්නේ අපිට ජීවිතය අධ්‍යැකීම අමතක වෙලා යනක. හොඳයට බලන් අපිට එක්කම වැරද්ද එක්කම මෝඩකම දෙතුන් ගමන දහපාලොස් ගමන අප ඇති සිද්ධ වෙන්නේ ඇයි මුලින් වෙච්ච අධ්‍යැකීම මතක නැතු යනවා. දැන් අපි නිකංහිතම අපි කාඩට උදව් කරන්නට ගිහිල්ලා අනවශ්‍ය විදියට මේකැනෙ අපි මිනිස්සුන් රඋදව් කරණ එක බොහොම හොදයි. අපිට තුන්වල කයමබීමටික නැතිවුනත් අනිත් අයට යමත්දීලා අනිත් අයගේ කුසගිනි නිමලා අනිත් අයගේ සතුට දැකලා සතුටෙන්න්න පුළුවන් එක මහා වටින දෙයක්. ලේසිපාසු දෙය නෙමයි. මම කියන්නේ සමහර අවස්ථාවල තියෙනවා. සේමාව ඉක්මවාගියපු සමහට කාරණ නිසා අපි ගොඩා කමරු වැටිච් අවස්ථාව. පලවෙනිදේ දෙවැනිදේ තුංගෙන දේ වෙන්ඩ පුළුවන් ඒක මතක නැතිව ගි හාම අමතක වෙලා ගියහාම හතර ගමනු පස්වෙනනි අවස්ථාව දවැනි අවස්ථාවනත් අපි ආයායමාඩු වැටනවා ඒ එක්කම මෝඩ වැඩේ කල්ලා ඒත් ඒ මොකදකට හේතුව සරලෝ දන්න අපි පරනදදැකීම අමතක වෙලා නක ට බොහම නටකදය නමුත් බුදුරජාණන්ස දශනා කොට තියෙනවා අපි ජීවිතේ වඳපු සැප දුක් දෙකම යළියයලි මෙනි හිකරන්න කියලා. ජීවිතයවිඳපු දුක්්ගැන හිතන්්ඩ කියලා තියනවා. මේ ජීවිතය වඳපු සැප ගැන හිතන්්ඩ කියලා තියෙනවා. අනේ මට මෙහෙම තිබ්බා නැතිවුණා කියල එහෙම විකාර අදහස් වලින් නෙමේ හිතන්නේ. නුවනින් කල්පනා කරන්න කියන මේ වෙනස් වෙන ස්භාව. මොකද දුක සැප දෙ එක ලෙස පැවතිලා නෑ. මේ දෙකම වෙනස් වෙලා තියෙනවා. අපි දුකෙන් හඩා වැටිලා තියෙන සතුටෙෙන් හිනා වෙලා තියනෙනවා මේ අදැකීම අපිට තියෙනවා අපඒ ගමත කරලා අලුතෙෙන්ම දුකක්කාවා කියලා ඔන්න යි මහ පොළොව කණ්හදනෝ අලුතෙම මේ සැපේ මටාවේ කියලා බද්ද පනිනවා අධදැකීම මතක් කරගන්න්න බුදුරජාණන් වන්සේ වදාලා මේ දෙක කාටත් පොදු දෙයක් අතීත වර්තමාන අනාගත මේ කාර්ත් පොදුකාරය එනිසා මේක සිහිකරන්න්ට මේක තාවකාලික දෙයක් ඉස්සරිමුත් අපිට සතුතු තිබුණ. දිට අමතිබුණාදනෑ දැන් අමතකම වෙලා ගිහිල්ලා ඉස්සරරි මුත්තා අපිට හරියට දුක්තිබුණා දැන් ගානන්නේ අමතමිය පලවෙනි දුකනෙමමී අමතතු වෙලා ඒ නිසා මේක සීකඩ තාව කාලික දෙයක් එහෙමනම් අනාගතය කොපමන කලක් අපි සැපවිදත් කොපමන දුක්විින්දත් ඔය දෙකම වෙනස්වවියනු. මේක කෙලවරක්නෑ මේ දුකේ හේතුව අප ඉවත් කරලාන කරන කල්ම අපි දුක්විද විඳදාා ඇැවෙන සැපත් හොයාගෙන යන. දුකේ හේතුව හැටියට කෙනෙකුට හිතවෙන්නේ හිතට පුලුවන් ජීවත්වීමැන ජීවත්වෙන නිසානය කියලා එ හිතන්න පුළුවන් ජීවත්වෙන නිසාන ප්‍රශ්නති යෙන්නේ කියලා. නමු සැබෑ ලෙස ගත්තොත් ප්‍රශ්නේතියනෙ කුමක් තුළද අවිද්‍යාව තුළ තන්හාාව තුළ ඒ දෙක තුළ තමයි ප්‍රශ්නීතිය. අවිද්‍යාවෙනයි තන්්හා වෙනුයි මිදුරනම් විතරයි ප්‍රශ්නය මිදන්න පුුවන්ෙන්. නමු සාමාන්‍ය ලෝකයා මේ තේරුම් ගත්ති නෑ. නිරවල්ල තේරුම් ගත්තේ භාගිවත් බුදුරජාන් වහන්සේ විතරයි ඒ නිසා උන්න්නහන්සේ තනියම සම්මා සම්බුද්ධ දෙරපත් වනි සුසේ තේරුම් කරල දෙෙන්න්ටයි මේ මහන්සිගන්න දිකටම අපි තේරුම් ගත යුතුයි මේ දුක හැදන්නේ අවිද්‍යාවත් තන්හාවත් විසින් කියලා අවිද්‍යාවත් තන්නහවත් නැත්තන් මේ දුක නැහැ කියලා අපි තේරුම් ගටුව මේ ද කළ යුත්තේ තමාගේ ජීවිතය තුළින්ම තමන්ගේම නුවනින් විමස මසා බැලීමෙන් මයි කාටවත්ෙක් කරන්න බැ බදුරජාන් වහන්සද පුළුවන් මේ මේ කාරණ විස්තර කල කියල දෙන්න විතරන තමන්ගේ නුවනින් තමන්ගේම නුවනින් ඒක දැනගන අවබෝධ කරගන්නවා මිසක කරවන්නට බෑ ඒ වි නුවනින් බලන කෙනට අවස්ථාව තියනවා මේ ජීවිතය අවබෝධයක් කඩා රැගෙනයන් අපි මතකතියාගන්ට ඕන යුතු වැදගත් කාරණයක් තමයි චතුරාරිි සක්තිය දරසන තමතමං විසින් අවබෝධ කරගඩ තියෙන දෙයක්. එහිදී අපිට පළමයම තේරු යන්නේ පඩිච සමපාදය. අපි පංචු පාදනස්කන්දේ විස්තර වසයෙන් ගෙන ගෙන තියෙනවා අපි කියල දීල තියෙනවා කලින් ස්කන්ද වසයෙන් බලන්් ධාතු වසයම් බලන්ඩ ආයතන වසම් බලන්ඩ කියලා ඇස රූපය චක්කු විඤ්ඥානය ඇසේ ඉස්පරසේ ඇසේ වේදනාව ඇසේ ඇතිවන්න හඳුනා ගැනීම ජේතනාව මනසිකාඩි මේ සියල්ලමවස නුවනින් බලන්ඩ කියලා. අපි කියල දීලතින කලින් බුද්ධ දේශනනා අරගන ඒවගේම ඇහැ කණ නාස දිව සඩීරේ මනස වගේ මේ සෑමෙන්න්දරයක්ම අරමුණු කරගන මේ බවගමන සකස් වෙලා තිෙන්. මේ සියල්ලක්ම වෙන්වෙන් වසයෙන් බෙදලා බලන්ඩ කියලා බුද්ධ දේශනවාර්ගන අපි කියලාති. ති ඒ ක්‍රමේයට යම්කිසි කෙනෙක් බෙදබෙදා බලනවනං එයාට මේ කරුණු පහ තේරුම් ගඩ පුළුවන් ඒ තමයි රූපයේ සතරමහා භූතයන්ගෙන් හටගත්තු දෙයක් වේදනාව ඉස්පර්ශසියෙන් හටගත්තු දෙයක් සංඥාව ඉස්පරසිෙන් හටගත්තු දෙයක් සංකාර චේතනා ඇතිවීම ඉස්පර්ෂයෙන් හටගත්තු දෙයක්. හිත එමනත විඤ්ඥාණ නාම රූපයන්ගෙන් හටගත්තු දෙයක් කියන මෙන්න මේ කාරණ පහ තේරෙන්ඩ පටගන්න. මේ ආකාරයට වැටහින්ට පටන්ගන්න කොට ඒකෙන තමංගිහිතේ ආසාවක් ඇතිවුනත් තමංගිහිතේ තරහක් ඇතිවුුණත් තමංගිහිතේ මුලාවක්කට පත්වන සිතුවඉල්ලක් ඇතිවුණත්. ඒ සියල්ලක්ම හේතුනිසාහටගත්ත දේවල් බවත් හේතු නැතිවීමෙන් නැතිවෙලා යැන බවත් ේරුම්ගන්න. සාමා්‍ය අපි අතීතය ගැන අනාගතය ගැන දුරගැන ළඟගැන තමන් ගැන දැකපු අයගැන්න අහපු දේවල් ගැන කතාබස් කරවන් අපි මේ උක්කෝම කරන්නේ මෝහයක් තුළ ඉඳගෙනයි. නමුත් අි බොහෝම සිහියෙන් නුවනින්ඒ පෙළිවඳ විමසන්ට පටන්ගත්තුත් අපිට තේරුම් යනවා මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පහ තමයි අපි මේ එකක එක් පැත්තකට හරහර වාර පැත්ත මේ පැත්ත හරහර. බලන්න කියලා. රාගයට හැරනත් දේසයට හැරනත් මෝහයට හැරුණත් ඉරිසිාවට හැරනත් පිගැනීමට හැරනත් ආසාාවකට හැරනත් මොනක් ක්‍රමේයට හරිමේ හැරවිලා තියෙන්නේ රූපවේදනා සංඥා සංකාර විஞ්ඥාන නේද කියන එක තමන්ඩ තේරෙන්ට පටන්ගන්න හැබැයි කියන තරන් ලේසි නෑ මේක තේරුම්ගන්නක. ඇයි මේ විදියට සිද්ධ වෙන්න කියලා නුවනින් කල්පනාකටගෙන යනකොට වැටහෙනවා මේ විදිට සිද්ධ වෙන්නේ රූපය පිළිබඳව මට ඇත්තතත්ව්‍යවබෝධ වෙලාන්නේෑ. වේදනාව පිළිබඳව මට ඇත්තත්ව්‍යාවවබෝධ වෙලානේ. සඥා පිිබඳ ඇත තත්ව මට තාම අවබෝධ වෙලාන්නේ. හැම චේතනාවකින්ම මේ පැවැත්මට උමනා කරන්න කරම රැස්සේනු. මේ ගැන ඇත්ත තත්ව ට තේරුන්ගිහින්නේ. හිත පිළිබඳ ඇත තත්ව මට තේරුං රගනේ. මං මේවා පිළිබඳව ය ාර්තය දන්නවනන්. ම මේවට මුලා වෙන්න නෑ කියලා තේරෙන්ට පටන්ගන්න. එතකොට ඒෙන තේරුග ොම සියල්ලමතියෙන්නේ නොදැනීම එවනත් තං අවිද්‍යාමුල් කරගන කෙන. අපි අවිද්‍යාමුල් කරගත්ත හිටින් මේ පංචුපාදනස්කන්දේ නොඒෙක් වේශයගෙන් ග්‍රහණය කරගන්නු. යම් කිසි කෙනකුට මේ ග්‍රහණය කරගැනීම යථාර්ථය පෙනෙන්ට පටන්ගත්තොත්. එයා ඒ ග්‍රහණයට කැමති වෙන්නේ නෑ. ඒ මොකද බුදු රජාණන් වහන්සේ වදාලා, ස පල්ලස කියයක් ගැන්න එක ඇන්නේ හඳුනාගන්නේ විපරීත දෙයක් බව. එෙමනැත්තා සත්‍ය වසයෙන් පවතින ආකාරයන් නෙමෙයි අපි හඳුනගන්න ඇසිං රූප කනෙන් සද්ද නාසයෙන් ගන්ධ සුවන්ද දිවෙන් රස කයෙන් පහස මනසින් අරමුණු හඳුනාගන්නේ සත්‍ය වසිෙන් පවතින ආකාරයට තියෙන විදිහට නෙමෙයි ඒකඇන්නේ දුක්ක දේ දුක්ක දයක් හැට නෙමයි අපි හඳුනාගන්න අප දෙයක් ැටි දම හඳු ගන. අසුබ වනදේ සබ දෙයක් හැටිය අ හඳුන ගනතිය. අනිත්‍ය වුණදේ නිත්‍ය දෙයක් හැටියට හඳුන ගැනති. අනනාත්ම වනදේ ආත්ම හැටියට අ හඳුන ගැනති. සාමාන්‍යින් අපි හඳුනා ගන්න දේවල් තුල අසුබ අනිත්‍ය දුක්ක සහ අනාත්ම කියන ලක්සන හතනම තියනවා. මෝක ඔය හත්ත දෙෙන් ොට ගන්නේෑන අපේ සිතුවෙල්ලත් තුළ පවාම ලක්‍ෂ හතර තියන. ත් මේක තේරුම් ගන්නඩ පුලුවන් වෙන්නේ ධරමේ තේරුම් ගත්ත නොන තිෙනනට පමණයි ඒ කාලෙ හිටිය පින් වත්න සුප්පාවාස කියල උපාසිකාවා ඇය සෝතාපන්න වෙච්ච උපාසිකාව ඒ වගේම ඇගේ ස්වාමි පුරුෂ්‍යත් සෝතාපන්න වෙච්ච පාසකි බේ සුප්පාවාස උපාසිකාව දරු සම්පත කපෙක්ෂාවන් අවුරුදු හතකුත් මාසාදකුත් දින හතක් ගැබ්බරව හිටිය මෙයා ලෝක ඉතිහාසේ සිද්ධවෙච්ච විශ්මේජනක සිද්ධියක් මේ සිද්ධිය මේ උපාසිකාව ප්‍රසූතිවේදනාව නිසා බහෝදුක්වේදනවිින්දා නමුත් ඇයි හැ මවස්ථාවකදීම බුදුගුණ සිහි කරරයේ දුක තුනී කරගත්තා කියකි ඉති සුප්පාවාසාවගේ ස්වාමිපුරුෂයා බුදුරජාණන් වහන්සේ අහමුවට ගිහින් තමන්ගේ බාරිාව ප්‍රසූතවේදනාව බොෝ දුක් විදින බව. ඇඒ හැම අවස්ථාවකම් බුදුගුණ සහිකරමින් ඒ දුක තුනී කරගන්න බවත් පවසහිටිය. බුදුරජාණන්වාන්සි සුප්පවාසාව සූපත්වේවා. නිරෝගි දරුවෙකු බිහි කරවා. කිය සෙත් පැතුවා. බුදුරජාන්වාන් සෙත් පතන කොටම සුවසේ දරුවාල ඇයට ලැබුණා. ඊළංග විේකකානතතා මේ පුංචි දරුවවා ඉපතුුණ දවසිදලා ඇවිදින්ඩ පටන්ගත්. ඉතින් සතුට පත්තේ චම්මයිතා අත්තයි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරත්නයට ධනයකට ආරාධනා කට ධන දෙන අතර තුර අර පුංචි බබා සාරිබුත්ත මහරාතන් වහන්ේ ළඟට ඇවිදගෙනාව උන්නාන්සේ හැව්වා ආ බබු පුතේ කොහමද සැපස්සනීප කියලා එති චූඩි දරුවා කියනවා අනේ පින්වත් ස්වාමන් වහන්ස මොන සැපද මම අවුරුදු හතම්ම හිටියේ ලේහැලිය කනොෑ කියලා මන්ගේ මේ චූඩි බුතා දහම්සෙනවි සැරියුත් මහරහතන් වහන්සේ කතා කරනවා දැළ සුපපවාසාවගේ හිත දරු සැෙනහසෙන් ඉපි ලලාගියා ඇගේ හිත භවට බැඳනා කියලා බුදුරජාණ වවාන්ස දෙළ වදාලා උන්වහන්ස සුපපවාසාවගෙන් ඇහවා සුපවාසවෙනි මේගේ තවත් දරුවන් ලැබෙනවාට ඔබ කැමැති කියෙල ඇයකනවා භාගතුන් වන්සේ මේ වගේ තව දරුවන් හදනෙ කුනත් ලබන්ටමං කැමති කිය දැකන දරු ගැබනිසා අවුරුදු ගානක් අවරදු හතයි මාසහතයි දිනහතයි දුක්විඳපු කෙනාගේ දුක සැනකින් අමතක වෙලාගේ පයි දිය. බුදුරජාණන් වහන්සේ වදාලා අසාතංසාතරූපේන පියරු පේන අපපියන් දුක්කං සුකස්සරු පේන පමත්ත මතිවත්තතිී. අමිහිරි දේවල් මිහිරිස්තරූප අප්‍රිය දේවල් ප්‍රියසරූපිං දුुක්දේවල් සැපසරූපං ප්‍රමාධී පුද්ගලයාාව යට කරගෙනය නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථ වදාල වෙලාවෙම සෝතාපන් උපාසිකාවක් වුණ සුප්පවාසාවකාහරණය තේරුන් ගත්තා ඇය කිව්වා අනේ භාගතුන් වහන්ස මට එක් කෙනෙක් වතපාකවා දරුවූ ම කිය පුතා මහන ෙන්ට කෑැමතිද කියලා සැරයුත් මහතන් ව ඇැහවා. අනේ මගේ පුතේ ඔයාසා සසරින් මිදන්ට. අනේමගේ පුතේ ඔයා සසරින් මිදෙන්න්ට. තවත් මේ සංසාරය දුක්විඳ විඳ යන්ටඕන නෑ කියලා මුළු හදවතින් මාසිරුවාද කලා පුතාට පැවිදිබිවිේ ඇම සඳහ. මේක තමයි ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුගේ මනසේ ලක්ෂණේ. ධරම අවබෝධයක් නැති කෙනෙක් නං ඔය වචනෙන් දෙකින් මෙල්ලකරන් හම්බෙන්නේ. ගියපු එක කඩාගෙන යනු එහෙමම. මං මේ අවුරුදු හතාත්තිස්සේ කුසේ දරාගෙන දුක්විඳල අවුරුදු හතයි මාසහතයි දවසතාත් දුක්විඳල විඳල මේ දරුවා බිහි කලේ මහනකරන්නට නෙමෙයි කියලා. කුපිත වෙලා මාරාතන් වහන්සේලටත් දොස් කියයි කියන්න බැරි නෑහ. නමුත් ධර්මය අවබෝධ කරු මේ සෝතා පන්න නම්මාගේ මානසිකත්වය. ප්‍රමානසික මට්ටම ඊට හත් පසින් වෙනස්. මුලින් දරුසනයසින් උද්දාාමයට පත්ව වන. ඇයට එක්ක වරම හැකි වුුණා දරු සෙනයාස අතහැරල දාන්ට බුදුරජාණන් වන්සිකද පදපේලි හතරතු. තම දරුවටත් තමන් අවබෝධ කරගත්ත මහානය ධර්මය අවබෝධ කරගන්නට ආසිරවාද කරන්නට තරං ඇය සැබෑමාදරණය මවක් බවට පත් වුණ. මෙයාකාරයට තමයි ධර්මය අවබෝධ කළ කෙනෙකුකි ජීවිත නිර්වාණය කරාම සකස්සවියන්නේ. පොඩිබොඩි ප්‍රශ්නැඇවිල්ල කැරකුණත් නැවතහරෙනු. අිරත් ූමනා කරන්නේ අන්න යාකාරයට ප්‍රඥාවන්තකිෙනෙක් බවට පත්වෙන්ට. මේ දුක්කා අවබෝධ කරගැනීමේදී ස්කන්ද ධාතු ආයතන වසේ නො එක්කමේටි මසල බලන්ඩ නුවන පාවිච්චි කරන්නටුව. ප්‍රඥාව පාවිච්චි කරන්නට. තමන්තුළ යහපත් කල්පනා ශක්තියක් ඇතිකරගන්නට බැඩිවුණොත් ප්‍රඥාවක් ඇතිවෙන්ඩ විදිහක්නේ. ප්‍රඥාව කියනෙ එක වාඩි වෙලා ඉන්න කොට ඉබේ පහර වෙන කන්නෙ මේ නිකං ඉද ගැනන්න කොට එක ධර්මයට අනුකූලව නුවනින් විමසමින් ඇතිකරගන්ටෝනය එකක්්‍යතනතියෙන් ඊළඟට කොට්ටිත ස්වාමින්න් වහන්සේ අහනෝ විඤ්ඥානය විඤ්ඥානය කියල කියනු කුමනකාරණයකින්ද මේ විඤ්ඥානය කියල කියන්න විශේෂයෙන් දැනගන්නවා නරතෙන් විඤ්ඥානය කියල කියන් කුමදද විශේෂයෙන් දැනගන්න සැප කියලත් දැනගන්නවා දුක කියල දැනගන්න. මධ්‍යස්ත භාවය කියලත් දැනගන්න. එහෙමනම් සැපදුක් උපේක්ෂා විඳීම් ගැන දැනගන්නවා කිය අනරතයෙන් තමයි විඤ්ඥානය කියල කියන්. බුදුරජාණන් වහන්සගේ දරමේ නිවැරදිව නොදන්නායට බොහෝ ගැටලු සහගතු දෙයක් තමයි මේ විඤ්ඥාණය කියල කියන්. සංසාරය පැවැත්මට මූලික වෙලා තියනම විඤ්ඥාණය පිළිබඳව නිවැරදි. දැක්මක් නැති උදවිය නොයෙක් ආකල්ප පොඩනගාගෙන නොවත් මතවාද හදාගෙන මරණින් පස්සේ විඤ්ඥානයට මොකද වෙන්නේ විඤ්ඥානය තනියම යනවද පාවෙනවාද ගේවටේ දවස් හතාක් කැඩකි කැරකි තියෙනවාද ආදී ප්‍රශ්මය ගොඩක පැටල්ලයින්න. බුදුරජාණන් වහන්සේ ධරමය දේශනා කළ තියෙන්නේ මේ ආකාරය පැටලිලි ඇති කර ගණඩනෙමේ. නොදන්නාදේ අවබෝධ කරගැනීම පිණිස පමණයි බුදුජාන් වහන්ස දැ ිච්්‍රතකාල් ලෝකයා පැටලි පැටලින් හි. බදුදහාමුදුරුව මේ දශනාවක් කලේ ය සියරු පැටලිල්ලි අරන්න ඕෝන නිසා උහන්සේ දන්නවා මා දර්සන ආගං අනම් මනං දාස්ගාන මේ ලෝක තියනු මිනිස්සු පටලොල හිටී මේ පැටලිල්ල ලිහන් ෝන් නිසයි උන්හන්ස ිච්චර මහන්සසිල මේ ධර්මය ලෝකෙට කියලදන්නේ එනිසා බලන් දැන් විඤ්ඥානී කියන්නේ දැනගන්නවා කියන අර්ථී ඇසයි රූපයයි නිසා ඇසේ විඤ්ඥානය ඇති වෙනවා ඒකට කියන චක්කු වි්ඥානී කියලා. චක්කු විඥානී කියන්නේ ඇසෙන් රූපය දැනගැනීමටයි. ඒවගේම කනේ සබ්දය දැනගන්නවා. නාසෙන් ගඳසුවන් දැනගන්නවා. දිවෙන් රස දැන ගන්නවා. කයෙන් පහස දැනගන්නවා. මනසිං අරමුණ දැනගන්නවා. මේයාකාට දැනගැනීම කියන එක තමයි විඤ්ඥානිික නරති. ඊළකට කොට්ටිත සාවිනාාසේ අහනවා ප්‍රියආයිශමතුනි යම් ප්‍රඥාවක් ඇදද යම් විඤ්ඥානයක් ඇද, මේ ධර්ම තියනෙ එක් වෙලාද නැත්තං වෙන් වෙලාද ප්‍රඥාවයි විஞ්ඥානය කියන දෙක වෙන්වෙන් වසයෙන් දකිට පුළුවන්ද කියලන ඉතින් සාරිපපුත්ත මහරතාන් වහන්ස පිළිතුරු දෙෙනවා ප්‍රායිස්මතුන යම් ප්‍රඥාවක් ඇද යම් විஞ්ඥානයක් ඇද මේවා තියෙන එකතු වෙලා මිසක්කා வෙන් වෙලානෙවෙ මේවා වෙන්කල දකිඩ බෑ කියලා තවදුරට සාරිපපුත්ත මහරාතන්ස දේශනා කන්නවා යංචා උසෝ පජානාති තං විජානාති යං විජානාති තන් පජානාති. තස්මා ඉමේ දම්මා සංසට්ටා නෝ විසංසට්ටා. ප්‍රාශමතුනී යමක් අවබෝධ කරයි නම් ඒක තමයි දැනගන්නේ. යමක් දැනගනී නම් ඒක තමයි අවබෝධ කරන්නේ. එනිසා මේ දේවල් එකට පවතින්නේ වෙන් වෙලා නෙමි ඊට පස්සේ කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා. මේ ප්‍රඥාවත් විඤ්ඥානයක්ත් අතර තියෙන මූලික වෙනස මොකද කියලා. සාරිි පුද්ධ මහරාහතන් වහසු දේශනා කරනවා. යාචාවසෝ ප්ඥා යංච විඤ්ඥානං ඉමේසං ධම්මානං සංසට්ටහනං නෝ විසං සට්ටහානං ප්‍රායිස්මතුනි යම් ප්‍රඥාවක් ඇැද්ද යම් විඤ්ඥානයක් ඇද්ද මේවා තියෙන්නේ කටයි වෙංවෙලානෙමේ කියලා ප්ඥා භාවේ තබා නමුත් ප්‍රඥාව කියන්නේ ප්‍රගුණ කළ යුතු දෙයක් විඤ්ඥානන් පරි්යම් විඤ්ඥානී කියන්නේ මුළු මනින්ම අවබෝධ කළ යුතු දෙයක් ඔන්නකයි දෙකේ වෙනස ඉදං මේ සංක නානා කරනන්ති මේක තමයි මේ දෙකේ වෙනසා. එහෙවනම් ප්‍රඥාව දියුණු කරන් ඕන විඤ්ඥානය පිරිසිද දකිින්ටෝන. එතට ප්‍රඥාව දියුණු කරන්නේ විஞ්ඥානය ප දකීම පිණනිසයි. පිරිසිද දකිනවා කියන්නේ, විඤ්ඥානී යථසරූපය දකිනවා කියන එකයි. කොහමදමී විஞ්ඥානය ක්‍රියාත්මක වෙන්නේ. මේ විඤ්ඥානය පැවැත්ම මොනාකාරයද කියලා නුවනිින් විමස විමසා යද්දි තමයි. විඤ්ඥානය පිරිසිින දකිින්. ඒවිදියට විමසීමේ හැකියාවට කියනවා ප්‍රඥාව යම් කිසි කෙනෙක් විඤ්ඥානය පිළිබඳ නුවනින් විමසලා විඤ්ඥානය අවබෝධ කරගත් තොතුන් ඒ එන අවබෝධ කරගන්නේ නාමරූපයි. මේ විදිට නාමරූප අවබෝධ කරගන්නට හිතේ ඇතිවෙන උපකාරක ධර්මතමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් තොරොව අපිට කිසි දාගක ජීවිතය අතාස්භාව දකිින්න්න බ. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යමයි ඒ සඳහා සමත විදර්ශනා දෙක දියුණු කරන්ට ඕන් සිහිය වීරිය නුවන දියුණු කරන්ටෝන්. මෙවා දියුණු කරන්ඩ කරන්න බලවත් කරඩ කරන්න තේරෙන්නම කකදද දුක් දුකට හේතුව දුකේ නිරෝධය මාර්ගයකෙන චතුරාරි සත් මෙ තම තේරුන්ගැන්. එයා තේරුන් ගැනීම පිණිසයි මහන්සිවෙන්නේ මේ කාරණය තේරුන්ගන්ඩ තමයි සමත විදර්ශනා වඩන්නේ විඤ්‍යාය පිරිසින දකිනවා කියන්නේ විඤ්ඥානය පැවැත්මට හේතුභූත වෙන මේ සංසාඩිකි පැවැත්මක් සකස් කළ දෙන සියලු කාරණ අඩු නැතුූ දකිනවා කියනියි. බුදුරජාණන් වහන්සේ දම්ස පැවතුන් සූත්‍රයේදී දේශනා කළේ දුක්ක පිරිසින්ද දැක්ක යුතුයි දුක්ක සමුදය ප්‍රහණය කළ යුතුයි දුක්ක නිරෝධය සාක්ෂාත් කළේ තුයි ඒ සඳහා ඇති මාර්ධය වැඩිය යුතුයි යමෙක් වි්‍යානය පිරිසිඳ දැක්කොත් පිරිසිද දත යුතුයි කියලා එතොට පිරිසිදු දැක්කෝොත් එමන්ගේ පිසිදු දකින්ට ඕනු දුක පිරිසිදු දැක්කා වෙනවා කියදන වි්ඥානය පිසිදු දැක්කොත් එයා දුක පිරිිසිදු දැක්කා වෙනවා විඤ්ඥානය අයිතිවෙන්නේ සංසාරීට එම නැත්තන් දුකට විඤ්ඥානය ඇතිවෙන්නේ නර නමුරූ පයිතිවෙන්නේ සංසාරේයට. මරප ප්‍රත්තියෙන් විඤ්ානය පවතිනවාය කියන කාරණය තෙරුම්ගන්ටුවන යම් කිසි කෙනෙක් ධරමය බැහැරව විඤ්ඥානයක් කියන මොකදද කියලා විමසන්ට පටන්ගාත්තුත් ඒ මනස්ගාත ගොඩත්තම එතනදී එය ජීවිතය පිළිම දැත්තත්වය ගානය කරග නින තනදී මේ විඤ්ඥානය කියන ආහාරයක් කියල බුදුරජාන්වාන්ස පෙන්නලදනවා මේ ගොරෝසු සරීරයේ පැවැත්ම පිණිස ය හාර යම ආකාරෙක ආහාරයක් අවශකරවා ආංි ආකාරම්ම බවපැවත්මටත් උපකාර වෙන ආහාරතියනවා. අපි කැමැත්තිෙන් හෝ අකමැත්තිෙන් ආහාර හදහද බවගමන පෝසණය කරනු. මොනවදහාර කබලිින්කාරාහාර ඉස්පර්ෂහාර මනෝසංචේතනාහාර, වි්ඥානහාර මීටිකතම ආහාල් ආයමත් පුනර්භාවයක්ත් තුලින් උපතක් ලැබීමට හේතුවෙන දෙයක්. වසයෙන් විඤ්ඥාණය ආහාර පවතිනු. එහෙම වෙලා ඉපදීමක් ඇති උනාහම තමයි ආයත නැ ඇතිවෙන්නේ අපි ඇසෙන් රූප දැනගන්නවා කින් සද්ද දැනගන්න නාස්සින් ගන්ඳසුන් දැනගන්නවා දිවෙන් රස්තු දැනගන්නවා සරීරෙන් ෂ්පාර්ශය දැනගන්නවා හිතර හිතන දේ දැනගන්නවා මේ දැනගන්න දී අපිට ලොකු අත්භූත දෙන්නමි මේක අපේ ජීවිතය කොටසක් මේක තමා අපේ ජීවිතය දුක කියන්නේ අපේ ජීවිතයටමයි නමුත් ඒකම තමයි අපි දන්න නැත්තිේ. බුදුරජාණන් වහන්සේ හිත දිහා බලන්ඩගෙන මෙ මේ ආරේත. න්න වැරදිකරපු ොරේ කල්ලගෙන රජතුමා ගාවට ගෙනනියනවා රජතුමා දඩුමක් වසෙන් උදේට හෙල්ල පාර සියයක් අනින්ද කියලා නියම කරන ඉතිං රාජපුරුෂයෝ සොරාව අරංගිහිල්ලා එල්ල පාර සීයක් ගහන් දවල්ට රජතුමානකන් වර හොර ජීවත්වෙනවාද කියලා අහනවා ස්වාමිණී ජීවත්වෙනවා කියලා රාජපුරුසියෝ කියනවා දවල් තව හෙල්ල පාර සීයක් ගහන්ට කියලා නියම කරන. රා්‍රේදිත ජතු මහනුව කොමද ැන් අර හරා ජීවත්වය නොද තාම කියලා. ස්වාමි ජීවත්වනවා. එහෙෙනම් තව හෙල්ලපාර සීයක් ගහඩ කිය. මෙම නියමකයි. මිහාකාරයට හෙල්ලපාර තුන්සියකින් දවසකට ඇනුම් කන හොරා ඉතා දැඩියූ දුක්වේදනාවකට ලක්වෙනවා. ආංගේවාගේ මේහිත දිහා මෙන්න මේ විදිහට බලන්න කියන. දුරජාන්වාස දේශනා කරන විඤඥානය පිළිබඳ ඇති සාාව දුරුකර ගැනීම පිණිසයි ඒ ආකාරට බලන්ඩ ග කියන එහමනැත්තු ඤ්‍යාන නතිරගඩනම යම් කෙනෙක් මියාකාට් ඉමසමසාහ බලන්ඩගියොත් එයා තේරුම් ගන්නවා පස්ස වේදනා සංඥාචේතනා මනසිකාර කියන මේ නාමදරම පහත් සත්‍ර මහදාතුන්ගේ හටගත්තු දෙයක් වන මේ රූපයත් කියන මේ නාමරූප නිසා හටගත්ත දෙයක්ත් තමයි විඤ්ඥානය කියන කියලා. විඤ්ඥානේ නාවරපයන්ගේ වෙන්කරල ගඩ බෑ මරූපලින් තොඩො ඤ්ඥායක් ගැන කතා කරන්නත්ද. නමුත් අපි නුවනින් විමසීමේදී මේ නාමරූප විඤ්ඥානය ආදී වෙන්කර කර තමයි නුවනින් විමසන්ටෝන්. එතකොට තමයි ප්‍රඥා වරදනය වෙන්නේ. ඒ විදියට වැඩෙන ප්‍රඥාවතුළින් තමයි විඤ්ඥානය පිරිසිද මනාව අවබෝධ කරගඩ පුළුවන් ව. ඇති මේ විදියට අපිට දිගට මේ කොට්ටිත මහරහතන් වහන්සේ සාරිිපපුත්ත මහරහතන් වහන්සේ සාකච්ඡා කනමී ධමසාකච්ාපිට දිගටම පැදිලි කරගණ්ඩ පුළුවන් මේ සූත්‍ර දේශාව ත දීර්ගව කතා කරන්න තියෙනවකරුණු නමුත් අද ධර්මාණු ශවාසනාවට අපිට ලැබෙන කාලවෙලා අවසං වෙන නිසා මෙතකින් අපි ධර්මාණු ශවාසන අවසං කරනවා මං අට මුලින්ම්ම තක්කළ වගේ මේ කරුණු නැවත නැවත ආහාමින් මේ ධහම්කාරණා හොදට මතක තියාගන්ඩට මහන්සිගන්ඩ නිතර පාඩංකරන්ට කටපාඩ මේ තියාගණට මහන්සිගන්ඩ එතකොට අවබෝධ කරගන්න වැඩ පිළිවෙල්ට එක ලොකු ුලක් වෙනවා ලොකු පහසුවක් වෙනවා. ො බැහැම දෙනාටම ඒ ධර්මය අවබෝධ පිණිස ගන්නාවූ යහපත් සියලු ප්‍රයත්නයන් ඒ ආකාරයම සපලවේවාකෙන ආසිරුවාදය ඇතුවයි අපි ධර්මානු ශාසන අවසං කරන්නේ දැන් අපි මේ උත්තුම් පිංකමට තහම් දායකත්වය සපේන කල්්‍යාන මිත්‍ර පින්නතුන් සිහි කරලා පින්පෙත් අනමෝදං කරන්ට ආසිරවාද කරන්නටයි සූදානම් වෙන්නේ අද උතුම් ධරමානු සාසනා වෙනුවෙන් පින්බට දහම්දායකත්යේ ලබාදීල කටේතු කරන්නේ කළුතර දොඩංගොඩ පදිංචි වයම් රේනුකා හේමමාලි රත්නායක මහත්මිය කිරිබත්ගොඩ පදිංචි වයම් යමුණා යසෝමා මහත්මිය කියන ඒ පින්වත් දෙපල ඒ පින්නතුන්ගේ අරමුණු හැටියට තියෙනවා කළුතර දොඩංගොඩ පදිංචි වයම් රේනුකා හෙමමාරි රත්නායක මහත්මියගේ සහ කිරිපත් ගොට පදිංචි වයම් යමුණායසුමා මහත්මියගේ ආදරණිය සහෝදරයා වන දෙදස් විසියකයේ මැයිමාසි විසි අටවන දින අභහාවයට පත්ව වන වයම් සුසන්ත සිරිමෙවන් රත්නායක මහත්මාගේ හැට දෙවන ජන්මදිනය වෙනුවෙන් ඒ මහත්මාට පරලොවසෙන් පිම්පෙත් අනුමෝදාන් කිරීම. එවගේම මියගිය දෙමවුපියන් වැඩි මහල් සහෝදරය ඇතුළු දෙපාර්සුවයම නමින් මියගිය සිලූම ඥාතිීන් වෙනුවෙන් ලසි පිපෙත් අනම ෝදං කිරීම. දේශකයන් වහන්සේටත් ධර්ම ශ්‍රවනයක ලංකාවාසි ලෝකවාසි සියලු පින්නතුන්ටත් නිදුක් නිරෝගී බවත් ීර්ඝායසත් ප්‍රාර්ථනා කරන්ට එ පින්නතුන් තවදුරට කල්පනා කරනවා. එහෙමනන් අද දවසේේ සිද්ධකරන්ටෙදුන උදාරතරෝ ධර්මාණු සාසනාව ලෝකේ පුරාම ජීවත්වන සෑම දෙනාටම පහසුවෙන් ශ්‍රවනයකිරට අවශ්‍යකන්න ධර්මදායාදේ ලබාදුන්න ධර්මදානේ ලබාදුන්නාව ඒ පින් මත් පිරිසගේ. ඒයහපස් සිතුම් පැතුම්ම ආකාරෙම ස්්ටවේවා රැස්කරගත්ත සියලුපින් මුලින්ම දෙවියන්ට ලැබේවා දෙවියෝ සතුටෙන් අනුමෝදංම දිවේශුරු දියුණු කරගන ප්‍රාර්ථනා කරන බොහොදියකින් උතුම් මමා මහනිවනින් සැනසීම උදාකරගනිත්වා පිංකමේ දායකත්වය දරන වයම් රේණුකාහේම මාලි මහත්මිය වයම් යමුණා ය සෝමා මහත්මයකෙන දෙපල බලාපොත් වෙන තමන් නමින් මියගිය නම් සඳහංකල සියලෝම ඥාතිීන්ට පරලො වසයෙන් පින් ලබේවා ඒයගේ සංසාර ජීවිත සූපත් කරගෙන ප්‍රාර්ථනා කන්න බොහෝදියකින් උතු මමා මහනිවනිින් සැනසීම උදා කරගනිත්වා සුජීවත්විින්ඳගෙන පින්කමේ දායකත්තය දරන කළුතර දොඩංගොඩ වයම් රේනුකාහේම මාලි මහත්මිය කිරිබත්ගොඩ වයම් යමුණා යසෝමා මහත්මිය ඇතුළුව ඒ පින්නතුන්ගේ පවල සුජීවත් වින්ඳගන පින්කම ඩ පකාරකර සෑ සිලි දෙෙනත්. ධරමස්ශ්‍රවනයකු පට ලෝකවා සයවබාපි හැ දෙෙනටමත්. මෙලවජීවිතේ දර්මාවබෝධය සැලසේවා කායික මානුසික සුවයවේවා පරලවජීවිතත් සුවපත්වේවා සංසාරදුකින් අතමින්ඳී උතුම් මමා මහනිවනින් සැනසෙන්ට මේ මහාපින පාරමිතාවක්ම වේවා ආකා සට්ඨාච බුම්මට්ටා දේවා නාගාමෛද්දිිකහා පු්ඥන්තන් අනු මෝදිත්වා චිරන් රක්ඛන්තුලෝක සාාසනක් oke Cirang rakan tu daenang cirang rakan tu tuwangsda